ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවයේ විධායක සභා රැස්වීමක් කොළඹදී පැවති අතර එහිදීම පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වන බවට නිවේදනය කළා. අනතුරුව නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස පත්කෙරුණේ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතායි. කෙසේ වෙතත් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ පාර්ශවය නියෝජනය කරන දුමින්ද දිසානායක ලසන්තල්ගිය වන් ඇතුළු පිරිසගෙන් විරෝධය පළ වූ අතර ඔවුන්ද මාධ්‍ය හමුවක් ඇඳවමින් ඊට එරෙහිව සිය මතය පළ කළා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් වූ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට එහි කටයුතු කිරීමට බාධා කිරීම වළක්වාලමින් වාරණයක් පැනවීමට කඩුවෙලදි සාධිකරණය ඊයේ නියෝග කළා. එවන් පසුබිමක් යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ත දිසානායක මහතා අද කොළඹ දිසාධිකරණයේ හමුවේ පැමිණිල්ලක් ගොනු කළේ විජේදාස රාජපක්ෂ මහතාට නිදහස් පක්ෂ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්. පැමිණිල්ල සලකා බැලීම සඳහා කැඳවුන් ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරුවෙකු ලෙස නම් කර සිටින අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමිෂ් ද සිල්වා මහතා අධිකරණයේ හමුවේ මෙසේ කරුණු දැක්වුවා. පසුගිය 12 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව ගත්ත තීරණයට අනුව විජේදාස රාජපක්ෂ මහතා එම පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කරලා තිනවා. එම කරුණට අදාළව ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලූ කඩුවෙල දිසාධිකරණය විජේදාස රාජපක්ෂ මහත්මයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට බාධා කිරීම වළක්වාලමින් ඊයේ දිනේදී වාරණ නියෝගයක් නිකුත් කළා. එම වාරණ නියෝගයට පටහැනිවයි අද මෙම පෙත්සම ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ අනුව පැමිණිලිකරු ඉල්ලා සිටින වාරණ නියෝගය නිකුත් කිරීමට මෙම අධිකරණයට හැකියාවක් නැහැ. මෙම නඩුව ගොනු කරලා තියෙන්නේ අධිකරණ බලය අවභාවිත කරමින්. යනුවෙන් සඳහන් කළ නීතිඥවරයා පැමිණිලිකරු ඉල්ලා සිටින වාරණ නියෝගය සලකා බැලීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව සඳහන් කළා. අනතුරුව පැමිණිලිකාර පාර්ශවය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ සඳහන් කළා. කඩුවෙල දිසා අධිකරණය විසින් නිකුත් කළ බව කියන වාරණ නියෝගය හෝ ඊට අදාළ නොතීසි කිසිවක් මගේ සේවාදායකයාට ලැබිලා නැහැ. ඒ නිසා ඒ වාරණ නියෝගය මගේ සේවාදායකයාට අදාළ නොවන බව සඳහන් කළ යුතුයි. ඒ වගේම කඩුවෙල අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය මගින් කොළඹ දිසා අධිකරණයේ බලය සීමා කිරීමට හැකියාවක් නැහැ. 12 වෙනිදා ඔය රැස්වීම තිබ්බේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ. එසේ තිබියදී කඩුවෙල දිසා අධිකරණයේ හමුවේ නඩුව පැවරුවේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙම නඩු පැවරුවොත් මාතර, යාපනය, ත්‍රිකුණාමලය වගේ අධිකරණවලට ගිහිල්ලත් නඩු පවරන්න පුළුවන්. මෙලෙස කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ පැමිණිලිකරු ඉල්ලා සිටින වාරණ නියෝගය නිකුත් කරන ලෙසයි. කෙසේ වෙතත් දෙපාර්ශ්වයේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා සිය නියෝගය හෙට දිනේදී ප්‍රකාශයට පත් කරන බවට නිවේදනය කළා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විජේදාස රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය නියෝජනය කරන වැඩබලන ලේකම් නීතිඥ කීර්ති උඩවත්ත මහතා ඇතුළු පිරිසක් අද මැතිවරණ කාර්යාලයේ ඉදිරිපිටදී පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මේ සියලුම කරුණු කාරණා තීරණය වෙන්නේ පක්ෂ ව්‍යවස්ථාව අනුව. එතකොට පක්ෂ ව්‍යවස්ථාවේ කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ දේශපාලන මණ්ඩලයට නිලධාරීන් පත් කරගන්න පුළුවන් කියලා. දේශපාලන මණ්ඩලයට යම් යම් තීරණ තීන්දුව ගන්න පුළුවන්. හැබැයි පක්ෂයේ ප්‍රධාන නිලධාරීන් පත් කරගැනීමේ පරම වගකීම තියෙන්නේ පක්ෂයේ විධායක සභාවට. නෑ ඉතින් දැන් ඇත්තටම ඒ අයට විරුද්ධවනේ වාරණය දීලා තියෙන්නේ. දැන් අපේ වාරණ බොහොමයක් අවසාන වෙනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලා අස්වීමත් එක්කලා. ඒ නිසා දැන් අපේ මීළඟ අරමුණ තමයි බොහොම පැහැදිලිව පුළුල් සන්ධානයක් නිර්මාණය කරන එක. එක්සත් ජනතා නිදහස් සන්ධානය වේද නැත්නම් හෙලිකොප්ටරේ වේද? නෑ නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන් පක්ෂයක් විදියට ඇත්තටම තියෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ පොදුජන එක්සත් පෙරමුණ. මේ කණ්ඩායම් නියෝජනය කරන තැන් මොනවද කියන එක අද සියලු දෙනා දන්නවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත්ත සියලු දෙනාට එකතු විය හැකි සන්ධානයක් මම හිතන්නේ ප්‍රශ්නයක් නැතුව ඉදිරි කාලය තුළ අපිට නිර්මාණය කරන්න පුළුවන්. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු පිරිසක් අද මාධ්‍ය හමුවක් පවත්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයට මෙලෙස චෝදනා එල්ල කළා. පෙර දැනුම් දීමකින් තොරව විජේදාස රාජපක්ෂ මැතිතුමා පක්ෂයේ සභාපති හැටියට පත් කරා. ඒ වගේම පෙර දැනුම් දීමකින් තොරව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉල්ලා අස්වුණා. මේ උද්ගත වී උණු තත්ත්වය හමුවේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගියාට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනිකුත් තව නායකයින් ඉතුරු වෙලා අපිට ඉන්නවා. නිමල් සිරිපාල මැද සිල්වා මැතිතුමා, දුමින්ද දිසානායක මැතිතුමා, ලසන්ත අලගීවන්න මැතිතුමා, මහින්ද අමරවීර මැතිතුමා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය මේ විදිහට ඉඳිද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන කෙනෙකුට මේ සභාපති ධූරය යාම ඇත්තටම කනගාටුවට කරුණක්.